විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ රටේ රාජ්‍ය සේවයේ කුඳුනාරටිය මේ රටේ කෙලින් කරන්න හදන මොහොතක මේ රටේ රාජ්‍ය සේවයේ තිබෙන වංචා දූෂණ සියල්ල නවත්තලා රාජ්‍ය සේවයේ නව්‍යකරණය ලක් කරන මොහොතක කෙටි කාලීනව බලය අතර ලැබෙන දේශපාලඥයන් විසින් ඊට එරෙහිව නැගුණු අභීත නිලධාරණියට උත්තමාචාර්ය පුද කර මේ වෙලාවේ 69 ලක්ෂයක් ඡන්ද දීලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරගත්තා. එතුමා රාජ්‍ය සේවකයෙක් නිසා එතුමා පළවෙනි අවධානය යොමු කරා රාජ්‍ය සේවයේ පිළිබඳ තිබෙන ජනතාවගේ අප්‍රසාදය පත්‍ය තැන්සා ජනතාවට ඒ සඳහා කාර්යක්ෂම කිරීම සඳහා යම් වැඩපිළිවෙළ සහ එතුමාගේ දෑසින් බලා එතුමා නිරීක්ෂණ චාර්යාවක් කළා. රාජ්‍ය සේවයේ රාජ්‍ය සේවකයා කුඳුනාරටිය ශක්තිමත් කරන මොහොතක තමයි මේ දේ සිදු වුණේ. ඒ සඳහා දැවැන්ත පියවරක් තිබවූ ඒ දේවානි නිලධාරිතුමිය ජනාධිපතිවරයා ජනාධිපති මදුරට හෝ ලේකම් කාර්යාලයට ගැනලා ඒ රාජ්‍ය නිලධාරියා ඇගේ යුතුයි කියන එක පළවෙනි වරට මිසේ කියනවා. එස්.එම්. චන්ද්‍රසේනේ කියවක් කීම අරන් හරියන්නේ නැහැ. එස්.එම්. චන්ද්‍රසේනේ නෙමේ රාජ්‍ය සේවකයා කුඳුනාරටිය කෙලින් කරන ජනාධිපතිවරයා මේ වෙලාවේ දැවැන්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඒ වැඩපිළිවෙලේ උත්තේජනයේ 120% විතර එතු එන නිලධාරතුමීගාව තියෙනවා. ඊට වඩා එතුමේ දැවැන්ත කැපීමක් කළා දිනවා. තමන්ගේ දරුවන් ගෙදර නවත්තන්න නැතුව දරුවොත් එක්ක ඇවිල්ලා මේ දැවැන්ත මේ පරිසර විනාශය සම්බන්ධව පරිසර සුරකීම වැඩපිළිවෙල මේ අන්තර්ජාලය දැන් ඒක සැරිසරනවා. ඒ නිසා ඒ නිලධාරීතුමියට හරුණා කරලා ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ නව්‍යකරණ ලක්කන මොහොතක රාජ්‍ය සේවය වංචා දූෂණ හොයලා ඒ රාජ්‍ය ආයතන වලට රාජ්‍ය සේවකයා සහ ඒ රාජ්‍ය ආයතන වලට මහ ජනතාව සමීප කර හදන මොහොතක මේ සිදුවුණු ක්‍රියාවලියේ මජර දේශපාලන ක්‍රියාවලියේ රාජ්‍ය සේවකයාගේ කොන්ද කිලින් වීම සම්බන්ධව ජනාධිපතිවරයා ජනාධිපති සම්මාන අනිවාර්යයෙන්ම නිලධාරතුමිය ලබා දිය යුතු කෙනක මහ ජනසුරුගේ පදනම මෙසේ මේ එන්.එම්. පෙරරා කේන්ද්‍රයේදී ඉතාමත්ම වක්කීමකද පවසනවා. breaking.lk